සතිය දිනවල දෛනිකව කොළඹ නගරයට ලක්ෂ 3ක පමණ වාහන සංඛ්‍යාවක් පැමිණෙනවා. කොළඹ නගරයේ වාහන නතර කිරීමේ ස්ථාන 7000ක් පවතින අතර එම ස්ථාන නම් කර ඇත්තේ කොළඹ නගර සභාව විසින්. කොළඹ නගර සභාවේ බලයලත් නියෝජිතයන් නොමැති මාර්ග 19ක් පවතින අතර එම මාර්ගවල ගමන් කරන රථවාහන වලින් කූටි ලෙස ගාස්තු අය කිරීම බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පුවත්පත් නිවේදන මගින්ද ජනතාව දැනුම්මත් කර ඇති අතර මෙලෙස මුදල් අය කරන කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා නොදෙන ලෙසයි භද්‍රාණි ජයවර්ධන මහත්මිය දැනුම් දෙන්නේ. අය කරන අය සම්බන්ධයෙන් නිරන්තරයෙන් අධීක්ෂණය කරනවා. ඒ අධීක්ෂණය මත අධිකරණ සහ පොලිසිය මගින් ඔවුන් සම්බන්ධයෙන් අපි කටයුතු කරමින් පවතින වගේම ඉදිරියට තවදුරටත් කටයුතු කරමින් සිටින කොළඹ මහනගර සභාවේ හෝ වෙනත් ආයතනවල බලයලත් නියෝජිතයන්ගේ ආයතනවල නම් යොදාගෙන කූට ආකාරයෙන් ඒ සඳහා සුදුසු ඇඳුමක් ඇඳගෙන විශේෂයෙන්ම උඩ කබායක් දාගෙන මේ මුදල් අය කරන තත්ත්වයට පත් වෙලා තියෙන නිසා තමයි අපි මෙවැනි දැන්වීමක් මගින් මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරලා තියෙන්නේ. ගාලුපාර සහ ඩුප්ලිකේෂන් පාර ඇල්ප්‍රඩ් පෙදෙස සිට වැල්ලවත්ත නගර සීමාව දක්වා මැලේ වීදිය, ජාවත්ත පාර, දෙමටකොඩ සුපිරි වෙළඳසැල, ලොන්ඩ්‍රිවත්ත නවම් මාවත, DS පොන්සේකා මාවත, බැස්ටියන් මාවත, මුත්තයියා පාර, ආදිවල් වීදිය, මැගසින් පාර, ආනන්ද විද්‍යාලයසල පන්සල පාර, ජයන්ත වීරසේකර මාවත, පහළ චතම් වීදිය, මොහොමඩ් සේන් මාවත, පළවන හරස් වීදිය, කියු පාර, ඩෝසන් පාර, උදලිගේ මාවත, ක්‍රිස්ටි පෙරේරා මාවත. දුරකථන අංකයක් තියෙනවා 269 85 29. ඒ දුරකථන අංකය ඔස්සේ අපිව දැනුවත් කරන්න. එතකොට අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. අපි ජනතාවගෙන් ඉල්ලුම් කරන්නේ ඇත්තටම එහෙම මේ කූට මිනිස්සුන්ට මුදල් දීමේ වැලකී ඉන්න කියන එක.